අයිබෝන් පපරේ.com ශ්‍රීලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ්අඩවිය අද අපි ඔගලොන්ට කතා කරන්න එන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග පළමු වරට T20 තරගාවලියක් ජයග්‍රහණය කිරීමත් එක්කම ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ආර්පේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තුන්වෙනි T20 තරගය ඉතාමත් පහසුවෙන් කඩු හතක ජයග්‍රහණයක් වාර්තා කරා. ඉතින් අපිත් එක්ක මේ වැඩසටහන දිගින් දිගටම එක්කවුනේ ඩොමිනෝස් පිට්සා. ඔගලන්ට පුළුවන් දැන් තරගාවලිය ඉවර වුණත් ඔගලන්ට පුළුවන් 50% දක්වා වට්ටමක් දිනා ගන්න අපිත් එක්ක අපේ අවසාන මේ ඉන්දියානු සංචාරයේ අවසාන ප්‍රෝග්‍රෑම් එකේ ඩොමිනෝස් ක්‍රිකට් විශ්ව ලෝගෝ එක කීපාරක් දිස්සනවාද කියලා කමෙන්ට් කරලා මේ ජයග්‍රහණය සමරන්න ගන්න පුළුවන් ඩොමිනෝස් පිට්සාගෙන් 50% වට්ටමක් දිනා ගන්න. ඉතින් මාත් එක්ක දිගින් දිගටම මේ තරගාවලිය පුරා විස්තර ගෙනාපු ෆාරිස් මාරු ඊ රෑම බංගලාදේශ ගියා. ඒත් එක්කම මේ බංගලාදේශ සහ ඔස්ට්‍රේලියානු ඉදිරිත් පැත්තේ තරගාවලියේ විස්තර විචාරයක් කිරීමට ඉතින් ඒත් එක්කම අපි ඔහුවත් එකතු කරගත්ත බංගලාදේශයේ සිටම පර්විස් මං හිතනවා ඔබ හොඳ ෆ්ලයිට් එකක් ගියා කියලා. මහා රෑම මැච් එකෙන් පස්සේ අපි කතා කරමු. ඊයේ තරගය පර්විස් හිතුවේ නැහැ ඉන්දියානු පිතිකරුවන් මේ විදිහට ලකුණු 81කට ඉන්දියන් පිටිකරුවන් බැටින් නිසා නෙමෙයි ගොඩක් මං හිතන්නේ හොඳ පන්දු යවීමක් නිසා. කියන්න ඕන දෙයක් තමයි පළවෙනි පන්දුවේ අපි කියන තමයි ක්‍රිකට් වල ෆස්ට් ස්ටෝර් එකේම ස්ටෝන් එක සෙට් කරන්න කියලා. ඉතින් මම හිතන්නේ දුස්වන් සමිර මේ සීරීස් එක විතරක් නෙමෙයි ඉංග්‍රන්ති සීරීස් එක බංගලාදේශ සීරීස් එක ඒක හොඳටම කරා. ඉතින් ඊයේත් ශීකර් ධවන්ගේ කඩුල්ල දවා ගත්තට පස්සේ මං ගොඩක් පර්සනලි හිතුව දෙයක් තමයි ඉන්දියාවට ලේසි වෙන්නේ නැහැ කිව්වොත් ගොඩක් නවක ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ සංජු සැම්සන් හැර අනිත් පිතිකරුවන් තාම මේ ඉන්ටර්නැෂනල් එකට තාම අලුත් විශේෂින් පිතිකරුවන්. ඉතින් මං හිතන්නේ මුලින් කිව්වා වගේ ඉන්දියානු කණ්ඩායමගේ බැට් බැටින්ට වඩා අපේ ලංකාවේ කණ්ඩායමේ හොඳ පන්දු යවීමක් නිසා තමයි මේ වගේ ලකුණු ගානකට මේ ඉන්දියන් කණ්ඩායම තියාගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. මගේ උපන්දින දවසේම කඩලු හතරක් ලබා ගන්නවා. T20 තරගයක උපන්දිනයක ලබා ගන්න හොඳම කඩලු වාර්තාව තමයි ඊයේ වනිදු හසරංග. ඉතින් හොඳම බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් කිව්වොත් මම නිවැරදිද? වනිදු හසරංගගේ මේ පන්දු යවීම මම හිතන්නේ දමිත් අවුරුදු 24 ලබනකොට මෑන් ඔෆ් ද මැච්, මෑන් ඔෆ් ද සීරීස් කඩලු හතරක් වා කිව්වා වගේ ඒ වගේම පිටිහර මේ බැට් කරන්න ඇවිල්ලා ඉක්මනින් ලකුණු ලස් කළා, තරඟේ ජයග්‍රහණය කරා, ඒ වගේම ෆීල්ඩ් එකෙත් උපරිම කරා. මං හිතන්නේ ඔහු පෙන්නනවා ඔහු ඉන්න ලීග් එක මං හිතන්නේ සැහැණ උඩින් ඉන්නේ ගොඩක් ක්‍රීඩකයන්ට වඩා. ඒ වගේම මට කියන්න පුළුවන් පන්දු යවන්නන්ගේ වශයෙන් දැන් ලෝකයේ දෙවෙනි හොඳම පන්දු යවන්න ඇයි 20 මේ තරඟවලදී. ඒ වගේ මූගේ ස්ටෑන්ඩර්ඩ්ස් වනිදුගේ මං හිතන්නේ ඔහු ගොඩක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔහු බෝලර්ස්ලාගේ ලෝකේ එලීට් කම්පැනි එක ඉන්නවා කියලා මට පැහැදිලිවම මේ කොන්ෆිඩන්ස් පිටින් මට කියන්න පුළුවන්. ඔව්, තරුණෙක් ලෙස මේ දක්ෂතා දක්වති වනිදු හසරංග තරුණ නායකෙක් දසුන් ශානක. දැන් ඔහුගේ රෙකෝඩ් එකත් T20 වල හොඳ රෙකෝඩ් එකක් පවත්වාගෙන යනවා. දැන් දසුන් ශානකගේ නායකත්වයෙන් කණ්ඩායම තරඟ 6න් තරඟ 5ක් ජයග්‍රහණය කරලා තිනවා T20 අවසාන වරට 2019 පකිස්තාන් එක්ක 3-0 දින්න. දැන් ඊයේ 2-1 දින්න ෆර්විස්. ඔබ මොකක්ද දැක්කේ මේ දසුන් ශානකගේ නායකත්වය? අපි ගත්ත තරගාවලිය පුරාවටම මොනවාද ඔබ දැක්කේ ඔහුගේ නායකත්වයේ ලක්ෂණ? ඔව්, මං හිතන්නේ දමිත් නායකයෙක් වශයෙන් ඔහු හරිම ප්‍රොඇක්ටිව් විදියට නායකත්වය දැරුවා. ඒ වගේම බෝලින් චේන්ජස් එම හරි ඉම්ප්‍රෙසිව්. ඉතින් කියන්න ඕන දෙයක් තමයි නායකයෙක් වශයෙන් ඔහු පරිණතභාවයක් පෙන්වනවා. ඉතින් විශේෂයෙන් 2019 අපි අමතක කරන්න හොඳ නැහැ පකිස්තානට ගිහිලා පකිස්තාන් නම්බර් එකේ කණ්ඩායමේ ඒ කාලේ මේ 20 තරගාවලි වල ඒ වගේම අපේ ලංකාවෙත් ගොඩක් ප්‍රබල කඩේක ගිය නැති ටුවර් එක ගිහිලා 3.0ක් වශයෙන් අපි දිනලා ආවා. ඒ වගේම ඉන්දියන් කණ්ඩායම මන් දන්නා ගොඩක් ප්ලේයර්ස් එල්ලම් කරේ. නමුත් කොමත් ජාති කණ්ඩායමක් කියලා තමයි ගලන් යන්නේ. ඉතින් ඉන්දියන් කණ්ඩායමක් 2-1 වශයෙන් පරද්දන එක මං හිතන්නේ ඔහුගේ රෙකෝඩ් එකට ඉතා වටිනවා. ඉතින්
නායකෙක් වශයෙන් මම ගොඩක් හොඳ දේවල් දකිනවා. ඒ වගේම හොඳ දෙයක් මම දකින්නේ හැමතිස්සෙම මම කියන දෙයක් දසුන්සාන කියන ක්‍රීඩකයා පන්දු යවන්න ඕනේ. ඒක මම හැමතිස්සෙම කියන දෙයක් මම ඌටත් පෞද්ගලිකව මම කියලා තිනවා. පුළුවන් තරම් එයා පන්දු යවන්න ඕනේ. එක් දින තරම් වලත් පන්දු යවන්න. එතකොට තමයි මට පේන්නේ එයා ගේම් එකේ ඉන්නවා ගොඩක්. එයා ඇක්ටිව්. ඒ වගේම අමතක කරන්න හොඳ නැහැ ඊයේ මේ රකගත්ත උඩ පන්දු දෙක. මේ සාහේක මම හිතන්නේ නැහැ වේග පන්දු යවන්න නිසා මට ඕල්රවුන්ඩර් කෙනෙක්ට එච්චර ඇක්‍රොබැටික් වෙනවා කියන්නේ ඒකෙන්ම තේරෙනවා ඌගේ ලෙවල් එක කොච්චර ඔහු මේ බාරක උස්සලා තියෙනවද කියලා. ඉතින් ගොඩක් ගොඩක් පොසිටිව් දේවල් තියෙනවා තමයි. ඉතින් වැදගත් වන්නේ දැන් අපිට රෙස්ට් පීරියඩ් එකක් හම්බෙලා තියෙනවා නෙක්ස් සීරීස් ලබන සීරීස් එක සවුත් ආෆ්‍රිකාට කලින්. ඉතින් ප්ලේයර්ලා තමන්ගේ පොඩි පොඩි අඩුපාඩුකම් හදාගෙන තව ඉස්සරහට යන්න ඕනේ. ඒකත් සවුත් ආෆ්‍රිකා සීරීසෙන් පස්සේ මම හිතන්නේ අපි ගොඩක් දුරට යන්නේ ලෝක කුසලාන. ඉතින් මේ කොන්ෆිඩන්ස් එක මේ මොමන්ටම් එක ගොඩක් වටිනවා. ඉතින් මේ මාසේ හරි වැදගත්. අපි අපි රෙස් කරලා ආයි රිකව් වෙලා ආයි ඒ ලෙවල් එකට ට්‍රේන් කරලා සවුත් ආෆ්‍රිකන් සීරීස් එක දිනලා අපිට T20 වර්ල්ඩ් කප් එක යන්න පුළුවන් නම් මං හිතන්නේ මොමන්ටම් එක වශයෙන් කණ්ඩායමටම ඉතා හොඳ ස්ථාවරයක ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒවගේම අපි මතක් කරන්න ඕනේ අපේ අසල්වැසි රට ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩකයෝ 9 දෙනෙක් කොවිඩ් නිසා මේ අවසාන තරඟ දෙක ක්‍රීඩා කරේ නැහැ. කලින් ඔවුන්ට තරඟාවලියේ ෂෙඩියුල් එක වෙනස් කරන්න වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව ආරක්ෂක බුබුලේ ප්‍රශ්නයක් නිසා, බැටින් කෝච් සහ ඩේටා ඇනලිස් නිසා. පර්විස්, ඉන්දියානු කණ්ඩායම ගැන වචනයක් කිව්වොත් රාහුල් ද්‍රාවිඩ් හෙඩ් කෝච්, ශිඛර් ධවන් කැප්ටන් ඔවුන්ට තිබ්බා ඒ වෙලාවෙම ආයිත් නැවත යන්න. නමුත් ඔවුන් ඉඳලා සිරිස එක කම්ප්ලීට් කරා අවසාන තරන් දෙකේ ඔවුන්ගේ හොඳම කණ්ඩායම නෙමේ සෙල්ලම් කරා. ඉතින් මේවා මේ කරුණුත් එක්ක එතක අපි දැක්කා ඕෆ් ද ෆීල්ඩ් වෙච්ච දේවල්, හාර්දික් පාණ්ඩ්‍යා බැට් එකක් ලබා දෙනවා ඊයේ තරගෙන් පස්සේ, ශිඛර් ධවන් කතා කරන මේවත් එක්ක ඔබ මොකද්ද දකින්නේ මේ ටීම්ස් දෙකේ ස්පෝර්ට්ස්මන්ෂිප් එක? මම හිතන්නේ දමිත් මේක ගොඩක් කාලයක් තිස්සේ එන එකක්. ස්පෝර්ට්ස්මන්ෂිප් එක ඉන්දියා සහ ශ්‍රී ලංකා කියන්නේ ඉතා හරිම කම්පිටිටිව් මැද. හැබැයි එළියේදී අපි තාමත් අපි ගාපු කාලේ ඉඳලා තාමත් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් තාම තියෙනවා. මම හිතන්නේ දැන් දැන් ගන්න කට්ටියක ෆ්‍රෙන්ඩ්ෂිප් ඩෙවලප් වෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒකත් ඉන්දියන් කණ්ඩායමේ ශිඛර් ධවන් මම දැක්කා ඔහු ක්‍රීඩක ගැන කතා කරනවා. මම හිතන්නේ වැදගත් කරුණු කීපයක් ලබා දුන්නා කියලා තමයි ආරංචිනේ මට. ඉතින් මම හිතන්නේ අර කිව්වා වගේ ඒගලන්ට අවස්ථාවක් තිබ්බා කොච්චර ප්ලේයර්ල වගේයක් නැති වෙච්ච එකේ ඔවුන්ටත් මේක මගදී නවත්තලා යන්න. නමුත් ඔවුන් පෙන්වුවා කොච්චර කම්පිටිටිව්ද කියලා ඒ කණ්ඩායම. ඒකයි මම හිතන්නේ ඉන්දියා වගේ කණ්ඩායමක් ලෝකේ ප්‍රබල ගණයේ මේ කණ්ඩායමක් වශයෙන් ඉන්නේ මේ ඇටිටියුඩ් නිසා. නෙවර් සේ ඩයි ඇටිටියුඩ් එක. කියන්නේ කවුරු නැති වුණත් අපි ගහනවා. ඒක මම හිතන්නේ ශිඛර් ධවන්ගේ ඉන්ටර්වියුවෙත් ඔහු කිව්වා. ඉතින් ඒ ඇටිටියුඩ් එක නිසා තමයි මම හිතන විදිහට ඔවුන් මේ තත්ත්වයේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිත් ලංකාව අපි ඉගෙන ගන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. ඒකත් අපි කියනවා තම නවකීව ක්‍රීඩා කරනකොට ජ්‍යෙෂ්ඨයන් අපේ කණ්ඩායම ජ්‍යෙෂ්ඨයෝ වේවා පිට අනික් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ වේවා බලලා ඉගෙන ගන්න තියෙන දේවල් නම් ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේක තමයි ලොකුම දේ ඉගෙන ගන්න ඕනේ. මම හිතන්නේ තමන්ගේ මෙන්ටැලිටි එක, තමන්ගේ ෆයිටිං ස්පිරිට් එක කවුරුත් නැති වුණත්, ප්ලේස කොච්චර අඩු වුණත් ගිව් අප් කරන්නේ නැහැ. රට වෙනුවෙන් සෙල්ලම් කරනවා. ඉතින් මේවා හොඳ දේවල් ක්‍රිකට් ඉදිරියට, ඉන්දියන් ක්‍රිකට් විතරක් නෙමෙයි ලෝකෙම හොඳ ක්‍රිකට්. ඒකත් කෝවිඩ් කියන්නේ අපිට ඒකත් එක්ක සටන් කරන්න බෑ. අපි ඒකත් එක්ක ජීවත් වෙන පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ වගේ සිද්ධි වෙයි කියලා හිතලා තමයි ක්‍රීඩකයෝ සමහරට ටුවර්ස් යනකොට 20ක් 22ක් 24ක් යන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවල් එන්න පුළුවන් ඕන කණ්ඩායමට. ඉතින් එක්විප් වෙලා ඉන්නත් ඕනේ. ඒ වගේම ඉන්දියන් කණ්ඩායමේ ගත්ත ඩිසිෂන් එක ගැන මම ගොඩක් ඔවුන්ට ස්තුති වෙනවා. ඒ වගේම රෙස්පෙක්ට් උත් කරනවා. ඔව්, අපි දැන් එක්දින සංචාරය, එක්දින තරඟාවලිය අවසන්, T20 තරඟාවලිය අවසන්. පරිස්, ඔබ විස්තර විචාරයේ යෙදුනා, ඔබ දැකපු දෙයක් මොනවද? දැන් අපි කණ්ඩායම් වල ස්ට්‍රෙන්ත් ගැන කතා කරා, තරඟාවලිය විස්තර කතා කරා. නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කොහොමත් අර අපි කියන 100% දැන් ආයි ස්ටේජ් එකට ඇවිල්ලා නැහැ. නමුත් මොන වගේ දේවල්ද ඔබ දැක්කේ අපේ ඉම්ප්‍රූව් කරගන්න ඕනේ ඉදිරියේදී මේ තරංගාවලියෙන් ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක? මම හිතන්නේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් නම් ඉතින් ගොඩක් අලුත් ක්‍රීඩකයෝ ඇවිල්ලා සෙල් මේ හොඳට පර්ෆෝම් කරා.
පන්දු යවන්නන්ග වශයෙන් ගත්තොත් වරිඳු වසරංග දුෂ්මන් චමීර දිගටම හොඳට පන්දු යවුවා. ලොකුම මේ ටේක් අවුට් එක තමයි මේ සීරිස්ේ මට චාමික් කරුණාරත්න. ඔහුගේ පර්ෆෝමන්ස් විතරක් නෙමෙයි, ඔහුගේ ෆීල් එකේ, ඔහුගේ ඇටිටියුඩ් එක මම කමෙන්ට් වලත් මම කියපු දේත් තමයි අපිට මිසිං ලින්ක් එකක් තිබ්බනම් චාමික් කරුණාරත් එනර්ජි එක ආපු එකෙන් සැහැණ ලොකු දෙයක් වුණා කණ්ඩායමට. ඉතින් ඒක තමයි මම දකින හොඳ දෙයක් කණ්ඩායමටත්. ඒ වගේම පිටින් ඉන්න යංස්ටර්ස්ලා ඉන්න බලන් ඉන්න කටයුතු ෆයිට් කරන එක චාමික කාලයක් තිස්සේ පළමු පෙළ මේ හොඳට සෙල්ලම් කරලා පෙර්ෆෝම් කරගෙන ඉඳලා හම්බෙච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තා. ඉතින් ඒක හොඳ 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 පාඩමක් ඉදිරියට එන ක්‍රීඩකයන්ටත්. ඉතින් මේකෙන් පේන්නේ අපේ ක්‍රිකට් මම හිතන්නේ හොඳ ක්‍රීඩකයෝ අපිට එනවා ඉදිරියට. ඒගොල්ලන්ව නර්චර් කරලා හරි වෙලාවට යොදා ගන්න ඕනේ. ඉතින් හැම අතින් බැලුවොත් මම හිතන්නේ ලංකා කණ්ඩායම එන්න එන්න හොඳට සෙල්ලම් කරා. ඒ වගේම කියන්න ඕනේ තමයි ඊයේ තරඟ අපි ගත්තොත් අපි චරිත් අසලංක සහ භානු රාජපක්ෂ අපේ හොඳනම් පන්දු මේ සමා වෙන පන්දුවට පහර දුන්න දෙන්නේ ඔවුන් දෙන්නත් නැතුව තමයි මේ තරඟවල ජයග්‍රහණය කළේ. ඉතින් මේකෙන් පේන අපේ ඩෙප්ත් එක කොච්චර ස්ට්‍රොංද කියලා. ඒ වගේම කුසල් පෙරා කණ්ඩායමට එන්නත් ඉන්නවා. ඒ වගේම එළියේ තව 24 බබල් එකේ තවත් හොඳ ප්ලේයර්ස් හදයක් ඉදියා. ඉතින් මම හිතන්නේ මේ නවකයන්ට අවස්ථාවක් දිගු අවස්ථාවක් දිය යුතුයි දමිත්. කන්ටිනියුස් රන් එකක් දෙන්න ඕනේ. ඒකවත් අපිට පොඩි කාලෙකින් මේකලම මයින්න බෑ. මේකලන කාලයක් මේ කණ්ඩායම එකට සෙල්ලම් කරාම තමයි එකිනෙකාගේ තියෙන අවබෝධය මේ අන්‍යෝන්‍ය අවබෝධය ග්‍රෝ අප් වෙන්නේ. ඉතින් මේකට මං හිතන්නේ අපි හොඳ හොඳ අඩිතාලමක් ලැබලා තියෙනවා. ඉතින් මේ කණ්ඩායම දැනගන්න ඕනේ දැන් මේ පටන් ගත්ත ගමන පුළුවන් තරම් මොමන්ටම් එක ඉස්සරහට තියන් යන්න. ඔව් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ අත්තර දෙයි කියලා. 2008න් පසුව පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියානු කණ්ඩායම පරාජය කරේ කියන්නේ තරඟාවලියක දෙරට අතර පැවැත්වෙන තරඟාවලියක ෆර්විස් ඉදිරියට අපි ගැන කතා කරොත් අවසාන වශයෙන් මේකෙන් පස්සේ අපිට තියෙන පොඩ්ඩක් මතක් කරමු ටුවර්ස්. අපි දන්නවා දැන් ටීම් හතරක් එක්ක ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එකක් ප්ලෑන් කරනවා. සවුත් ඇෆ්‍රිකා එක කොයි කාලෙද පැවැත්වෙන මේ ඔක්කොම ඉස්සර අපිට අවසාන වශයෙන් පොඩ්ඩක් කතා කරොත් අපේ ෆෑන්ස් එක්ක. මම හිතන්නේ ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් පටන් ගන්න ඕනේ 2012 වෙනදාද කොයිද. ඉතින් ඒක මම හිතන්නේ සති දෙකකට අඩු කාලයක්, ඒ ඔය සති දෙකක් වගේ වැඩිම මම හිතන්නේ කාලයක් තමයි පවත්වන්නේ. ඊට පස්සේ මම හිතන්නේ දකුණු අප්‍රිකානු සංචාරය පටන් ගන්න තියෙන සැප්තැම්බර් මුල. ඉතින් මම හිතන්නේ ප්‍රොවින්ෂල් ටුර්නමන්ට් එක ගහපු ගමන් කණ්ඩායම මම හිතන්නේ ජෛව බුබුලට ඇවිල්ලා ඉතින් ඉඳලා පුණුවින් තරඟ මේ පුණුවින් වල යෙදිලා කෙලින්ම සවුත් ඇෆ්‍රිකන් සීරීස් එක සෙල්ලම් කරා. ඉතින් කාලයක් දෙයි මම හිතන්නේ මේ ගහපු කණ්ඩායමේ මේ ක්‍රීඩකයන්ට. ඒ වගේම මම හිතන්නේ වර්ක්ලෝඩ් මැනේජ් මේ වර්ක්ලෝඩ්ස් මැනේජ් කරන්න ඕනේ, විශේෂයෙන් දුෂ්මන් චමීර, සාමික කරුණාත, වනිදු හසරංග උන් දිගටම සෙල්ලම් කරා. ඉතින් ඔවුන්ගේ වර්ක්ලෝඩ් මැනේජ් කරන ගමන්ම හොඳයි මේ ප්‍රොවින්ෂල් ටුර්නමන්ට් එකක් ගහලා ටැලන්ට් එක තව 20ට බලන එක, කම්පිටිටිව් කරන එක, ඒකත් 20 ලෝක කුස්නාඩේ සිලෙක්ෂන් එක කලින් මේ වගේ තරඟවලියක් ගන්න එක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් දිගටම ක්‍රිකට් තියෙනවා, දිගටම ප්ලේයර්ස්ට ඔපචුනිටිස් හම්බ වෙනවා. ඉතින් ප්ලේලා දැනගන්න ඕනේ අමන්ට ලැබෙන ඔපචුනිටිස් වලින් ප්‍රීමියම් ප්‍රයෝජන ලබා ගන්න. දිගටම ක්‍රිකට් තියෙනවා අපිත් එක්ක රැඳී ඉන්න ද papri.com එක. බොහොම ස්තුතියි ෆර්විස්, නින්දක් නැතුව රටවල් දෙකක් අතර මාරු වෙන අවස්ථාවකත් අපිත් එක්ක එකතු වුණාට අපි ඔබට සුබ පතනවා ඉදිරියේදී මේ ඔස්ට්‍රේලියානු සහ බංග්ලාදේශ සංචාරයේදී හොඳින් විස්තර විචාරයේ යෙදিলা ශ්‍රී ලාංකිකයෙක් හැටියට එක්ස්පර්ට් ඇනලිසිස් හොඳටම දෙන්න හැකි වේවා. බොහොම සුදුමි, බොහොම සුදුයි. ඔව් අපි දැන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ පැවැත්වුණු තරංගාලි විස්තර හැමදාම ගෙනාවේ අපිත් එක්ක එකතු වුණු ඩොමිනෝස් පිස්සා එක්ක. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අපි ඩොමිනෝස් පිස්සා වෙත. ඒ වගේම ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා ඩොමිනෝස් පිස්සා වෙත. ඉතින් අවසාන වරට 50ක වටම දිනාගෙන මේ ජයග්‍රහණය සමරන ගමන් ඔබලන්ට පුළුවන් මේ ඉදිරියේදී පවත්වන නිවාඩු දින කීපය ගත කරන්න ගෙදරට වෙලා ඔබලන්ට තියෙන ක්‍රිකට් විශ්ව ලෝකයේ කීපාරක් ඉස්සරවද කියලා කමෙන්ට් කරන පවිස් කිව්වා වගේ දිගින් දිගටම ක්‍රිකට් තියෙනවා, දිගින් දිගටම papri.com ඔබලුත් එක්ක රැඳී ඉන්නවා. ප්‍රොවින්ෂල් ටුර්නමන්ට් එක, සවුත් ඇෆ්‍රිකා වර්ල්ඩ් කප් හැම එකක්ම ඔබලන්ට ගේනවා හැමදාම වගේ papri.com තුලින්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අදත් අපි ඔබලොන් එක්ක නැවතත් ශ්‍රී ලංකා සහ සවුත් අප්‍රිකා සීරිස් එක මේ ඔක්කොම විස්තර දෙන්න බලාපොරොත්තු වෙනවා.
කොන්ටෙන්ට් සහ අද්විතීය වරප්‍රසාද සඳහා ඔබත් අදම thepapare.com subscribe කරන්න.